The lid TV adu gossipeka gota pannana meheyumata paulaya tulenut sappekak nayakatwayata sudusu gota nemei basil kutti kiyai gotambe rajapaksha janadhipati tuma deshapalana adhyakim adu nayakeklu basil rajapaksha kiyanne rate mahajanatawage duka danna janatawadi nayakeklu oya kathawa kiyala tiyenne jeppek hema nemei පට්ට බැසිල් වාදියේ කුට්ටි මන්ත්‍රීතුමා පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි ගෝඨාභය රාජපක්ෂට වඩා බැසිල් දේශපාලනික වශයෙන් ගෞගානක් ඉස්සරහින් ඉන්න නිසා රටේ නායකත්වයට වඩාත්ම සුදුසුම පුද්ගලයා බැසිල් කියලයි කුට්ටිතුමා කියන්නේ කුට්ටි කියන විදියට බැසිල් මේ දවස්වල ඉන්නේ ලොකු පීඩනයකින් कैबिनेट एमति वरुण सह राज्य एमति वरुण पासुपेल मंत्री वरुण बिल्लट दी जनता वगेन एंगबेरा गेनी में क्रियावलियक इन्नवा कियला कुट्टी कियनवा ए निसा एतुमा इन्ने देडी कलक्रीम किन्लो कुट्टी तुमा ओय कथाव कियला तियन्ने स्टैंड बाई चतुरंग सोशल मीडिया यूट्यूब बेगट अहलम बलन्ने को කුටි ඔය කතාව ලුණු ඇඹුල් ඇතුව කියන ලස්සන මෑත කාලයේ පේන සුදුසුම නායකය මම විශ්වාස කරන බැසිල් රාජපක්ෂ මහත්මයා. ඔබ මේක හර්ද සාක්ෂි දෙකක් නෝ කියන. තාමයි තාම හර්ද සාක්ෂි දෙකක් මම කියන හේතු කියනවා මම. ඒක එකක් තමයි මේ රට පාලනය කරනකොට සෑම ග්‍රාම සේවක වසමක් පිළිබඳවම දැනුමක් තියෙනවා. එදා ගාමිණී සනායක මහත්මයාට ඒක තිබිලා තියෙනවා. ලලිත් අතුලත් මුදලි මහත්මයාට තිබිලා තියෙනවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට ඒක තිබුණා. ඒ වගේ මහින්ද රාජපක්ෂ මහත්මයාට ඒක සියලු දෙනාට වඩා ඉහළින් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒක මම නෑ කියන්නේ නෑ. හැබැයි එතුමා අර බොහෝ කාලයක් දේශපාලනීය නිරත නොවීම නිසා යම් යම් ගැටලු ඇති වෙන්න ඇති කියලා දේශපාලන අධ්‍යක්ෂ අඩුයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අපි අඩුයි කියනව නෙමෙයි. නමුත් අපි හද සාක්ෂරේ කඩුවක් වොත් එතුමා දේශපාලනීය හිටියේ නෑ. එතුමා තනතුර කීට පුජ්‍යලේ. ඊට වැඩිය බිමේ පය ගහලා බිම කියවන්න පුළුවන් අර්ථ නිරූපණයක් ගන්න පුළුවන් නායකයෙක් තමයි බැසිල් රාජපක්ෂ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වඩා ඉදිරියෙන් දේශපාලනිකව ඉන්නවා බැසිල් රාජපක්ෂ මහත්මයා. ඔබ කියන්නේ ඒකේ අධ්‍යක්ෂ සහ ප්‍රායෝගික මහ පොළොවේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා මම විශ්වාස කරනවා සැබවින්ම මේ රටේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් කියලා. මොකද එතුමා මේ රට කියවන නායකයෙක්. දුප්පත් ජනතාව කියවන නායකයෙක්. මොකද්ද අවාසනාවකට එතුමාට විශාල චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා සාධක නැතිව. කුට්ටි තුමා ජනාධිපති තුමාව 2.50 ගානට දාලා බැසිල්ව ඔය විදියට උස්සන්නේ බැසිල් නොදැනුවත්ව වෙන්න බෑ. මොකද ඔය විමල්ලගේ පක්ෂ 11ක සන්ධානයේ ලොක්කෝ පහුගිය මාස කිපෙම බැසිල්ට ගහද්දී බැසිල් වෙනුවෙන් විමල්ලට විරුද්ධව සද්ද දාන්න පටන් ගත්තේ ඔය කුට්ටියා වගේ කීප දෙනෙක් විතරයි. ජනාධිපති තුමාව තනිකරන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපි පහුගිය කාලේ එක දිගටම කිව්වා. ඒක පවුලේ කුමන්ත්‍රණයක් කියලාත් කිව්වා. ඒව නිකන් ආවට ගියාට කියපු කතාවක් නෙමෙයි. සාක්ෂිය ඇතුව කියපු කතා. ජනාධිපති වරණේ ඉවර වුණා විතරයි පවුලේ සමහරු ජනාධිපති තුමාව තනි කරලා එයාව පඹේ ගන්නට දාන්න ට්‍රයි එක දුන්නා. එයාලට ඕන උනේ ගෝඨාව පඹේ කරගෙන එයාලගේ බිස්නස් ඩීල් ටික කරගෙන යන්න. ඇත්තම කිව්වොත් ගෝඨාත් ඔය ගේමට අහු වුණා. බැසිල් ඔය වැඩේට දක්ෂයා. මහින්ද අයියව දිනවලා බැසිල් මහින්දව කන්ට්‍රෝල් කළා. ඒ වගේම තමයි ගෝඨායව දිනවා දිනපු දවසේ ඉඳලා ගෝඨාව කන්ට්‍රෝල් කරන්න පටන් ගත්තා. බැසිල්ට ඕන ජනාධිපති වෙන්න නෙමෙයි කවුරු හරි ජනාධිපති කරවලා තමන්ට ඕන විදියට ජනාධිපතිව කන්ට්‍රෝල් කරන්න. එහෙම කියන්නේ පවුලම කට්ටිය. හැබැයි දැන් බැසිල්ට ජනාධිපති වෙන්න ලොකු ඕනකමක් ඇවිත් දැන් හදන්නේ ගෝඨා ෆේල් කරලා ගෝඨාට රටම එපා කරවලා රටින් පන්නන්න. එහෙම කියන්නේ පවුලේම කට්ටිය. කුට්ටියව දම්මලා බැසිල් එලිපිටම වැඩේට බැහැලා තියෙන්නේ. ඒ නිසා වෙන්නත් ඇති මේ ගෝඨා නිසා අපිට පාරේ බැහැලා යන්න බැරි වෙලා. දැන් ශිරන්ති ඥාතීන්ට කියනවයි කියන්නේ එහෙම. ඔය කතාව ආරංචි වුණ වෙලාවේ ජනාධිපති මීඩියා එකේ ලොක්කේ කිව්වලු හරිනම් ජනාධිපතිතුමාට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති කිරුවේ ඔය පවුලේ කට්ටියම තමයි කියලා. දැන් පේනව නේද මේ ආර්ථික අර්බුදේ අස්සේ
පවුලේ ඇතුළෙත් ලොකු ලොකු ගෝරිය නැහැටි බැසිල් මීට ඉස්සෙල්ල ට්‍රයි එක දුන්නේ අගමැති අයව පන්නලා අගමැති වෙන්න නම ගම් නැතිව net news කනින් කොනින් ඇසෙන කතා වැඩසටහනෙන් කියලා තිබුණෙත් ඔය පවුලේ ගැටුම තමයි ඉහළ පෙළේ දේශපාලන පවුලක අවුලක් අහසට විදි තියලලු රටේ ඉහළ පෙළේ දේශපාලන පවුලක එක්තරා වූ පුද්ගලයෙක් දරන ඉහළ තනතුරක් තවත් පුද්ගලෙක් විසින් ඉල්ලලා තියෙනවා මේ ඉල්ලීම සම්බන්ධයෙන් මේ දෙන්න අතර කතාබහක් ඇති වෙලා දෙන්න එකඟතාවයකට ඇවිල්ලා තිනු. හැබැයි මේ දැනට වර්තමානයේ මේ තනතුර දරන පුද්ගලයා මේ සම්බන්ධයෙන් තමන්ගේ පවුලේ අයත් එක්ක කතාබහ කරලා තිනු. මේ කතාබහ දුරදිග ගිහිල්ලා මේ කතාබහින්ද උරණ වෙච්ච කෙනෙක් මේ තනතුර හුවමාරුව ගැන උරණ වෙච්ච ඒ පවුලේම සමාජිකෙක් තමන්ගේ ගිනියාවියෙක් ඉහළට වෙඩි තිබ්බා කියලා තොන්න කණින් කණින් ඇහුණු කතා අපිට වාර්තා වෙනවා. අගමැතිකම ඉල්ලන බාප්පට විරෝධය පළ කරන්න අගමැතිතුමාගේ පුතෙක් අහසට වෙඩි තිව්වා කියලා තමයි සෝෂල් මීඩියා එකේ කට්ටිය කමෙන්ට් දාලා තියෙන්නේ. ඒ කතා මොනවා වුණත් දැන් ගොනා හැරෙන්නේ කෙහෙල් පැලේ කන්න කියන එක හොඳටම පේනවා. ඒ කියන්නේ ජනාධිපතිව රටින් පන්නලා ජනාධිපති වෙන්න හදනවා කියන එකද සමහර සෝෂල් මීඩියා කට්ටිය ප්‍රශ්න කරන්නේ. ඒ සැකෙත් හිතේ තියාගෙන ඔය මොන කතා කිව්වත් පවුලට පිටින් ගේමක් ආවොත් මෙයාලා පට් ගාලා එකතු වෙනවා ඒක අමතක කරන්න එපා බැසිල්ට ගහද්දි ගෝඨාභයට ඇඬුනේ ඒ නිසා වෙන්නත් ඇති විමල්ලා ඇමතිකම් වලින් පැන්නුවේ ඒ සහෝදරකම නිසා ඒ නිසා ඉස්සරහට ගේම් ප්ලෑන් කරද්දි රාජපක්ෂලා කියන්නේ කවුද කියන කාරණේ ගැනත් මීට වඩා සැලකිලිමත් වුණොත් හොඳයි නේද කුට්ටිලා උනත් මේ ගැන තේරුම් අරගෙන වැඩන කළොත් ආයත් රාජපක්ෂලා එකතු වෙච්ච දවසට ගස් යන්න වෙන්නේ කුට්ටිලා වගේ පැත්තක් ගත්ත කට්ටියට මේ ගැනත් ඔයාලගේ අදහස් කමෙන්ට් විදියට පළ කරන්න මොනවා කළත් මීටරෙන් ඉන්න